ඒක පිළිගන්න අය අද උපුමාව. ඒකට අද කටුනායක ගුවන්තොටුපළේ මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තය පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක්නේ නේ. දැන් අපි දැක්ක පහුගිය කාලේ මේ ජනාධිපතිතුමාට වත්මන් ජනාධිපතිතුමාට සහාය පළ කරමින් සහ එතුමාව ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා කරමින් පොදුජන පෙරමුණේ ඇතැම් ඇමතිවරු මන්ත්‍රීවරු ප්‍රකාශ කරනවා. ඒ පොදුජන පෙරමුණේ ඒ ප්‍රකාශ කරන අයට ඇත්තටම රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂෙන් ආවොත් ඒ ඔහුට තියෙන ලක්ෂ දෙකහමාරට ඕනනම් තව 50,000ක් එකතු වේ. ওই ප්‍රකාශ කරපු අයව පත් කරත් ඊට වැඩි ලැබෙනවා ඡන්ද. ඉතින් ඒකින්ද ඒ අර ඇමතිකම බේර ගන්න එහෙම නැත්නම් Tamanගේ යම් කිසි තනතුරක් ලබා ගන්න ඒ උඩ දාලා ගත්තට ජනතාවගේ තියෙනවනේ දැක්ම හොට්ටුවත් එක්ක ඉන්න ගම්මට්ටමේ ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. ඒකට පොහොට්ටුවේ නායකයෝ කරන්නේ ඒ ඉල්ලීම. මේ ඉල්ලීම රනිල් වික්‍රමසිංහ නෙමෙයි. රනිල් වික්‍රමසිංහට ඒ වෙලාවේ බාර දුන්න මේ දුර කාලය අවසන් වෙනකන්. ඒක දුර කාලය අවසන් වෙනකන් පොහොට්ටුවේ ඔහුට උදව් කරනවා. ඉතින් එහාට අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ ඉල්ලීම කවුද කියලා නිශ්චිතවම කියන්න පුළුවන්ද? දැන් මේ වෙලාවේ ඉල්ලන්නේ කවුද? අපි ඉස්සරහින් ඉන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ අපි තීන්දුව කරමු ඒ ඉල්ලීම. එහෙනම් බොහොම සුදුසුයි.